Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ජනාධිපතිතුමා අයින් වෙනවා කියලා කිව්වේ නැද්ද? නෑ, ඇයි ජනාධිපතිතුමා අයින් වෙන්නේ? දැන් විරෝධතාකරුවෝ කියනවනේ. දැන් ජනාධිපතිතුමා මොකද කියන්නේ මේ ඔබතුමියලට? മന്ത്രി කණ්ඩායමට මොකද කිව්වේ? විශේෂ උපදෙස් මොනවද දුන්නේ? ඔව්, විශේෂ උපදෙස් කියන්නේ මේ 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 කරර ඉදිරි කටයුතු පිළිබඳ තමයි ගොඩක් අය කතා කරේ. පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය ගැන කාංචන විජේසේකර ගරු ඇමතිතුමා බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරා. ඔහුගේ හොඳ දර්ශනයක් එක්ක, ඒ කියන්නේ හැම කෙනෙකුටම මේ පෙට්‍රල් ඩීසල් ලබා දිය යුතුයි කියන තැන ඉඳගෙන ඉදිරියේදී ටෝකන් එකක් නිකුත් කරන්න, අංකේ අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ පෙට්‍රල් ඩීසල් නිකුත් කරන්න, අන්න ඒ වගේ දේවල් තමයි කතා කරන්නේ. දැන් එතකොට කොහොමද මේ රටේ ජනතාව අමාරුවෙන් ඉන්නේ? ඒ ගැන ජනාධිපතිතුමා දැනුවත්ද? කොහොමද? මම හිතන්නේ රටේ ජනතාව විතරක් නෙවෙයි තියෙන්නේ, හැම කෙනෙක්ම බොහොම අමාරු කාලයක් තමයි අපි ගෙවන්නේ. මේ අමාරු කාලෙන් ගොඩ එන්න පක්ෂ විපක්ෂයෙන් තොරව සියලු දෙනා එකතු වෙන්න ඕන. මම හිතන්නේ ඒක තමයි අපි කළ යුතු ලොකුම අරගලය. රටේ ජනතාව සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩගන්නේ කොහොමද කියන එක ගැන තමයි කටයුතු කළ යුත්තේ කියලා. දැන් අද කැබිනට් මණ්ඩලයේ සම්මත වෙලා තියෙන 21 වෙනි සංශෝධනය, ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ මතය කොහොමද? මම 21 වෙනි සංශෝධනයට කැමති කෙනෙක්. හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි මම 2015 පාර්ලිමේන්තුවට ඇවිල්ලා මගේ mantri අසුන පවා අවාසනාවන්ත ලෙස නැති වෙලා ගියේ. ඊට පස්සේ 2020 මට මතකයි, දැන් අද ගොඩාක් අය කියනවා 20ට අත උස්සපු අය තමයි දැන් මේ 21 එපා කියන්නේ කියලා. මම එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 20ට ඡන්දෙ දුන්නේ. හැබැයි 21 බොහෝ දේවල් වලට මම කැමතියි. ජනාධිපතිතුමා අයින් වෙනවා කියලා කිව්වේ නැද්ද? නෑ, ඇයි ජනාධිපතිතුමා අයින් වෙන්නේ? දැන් විරෝධතාකරුවෝ කියනවනේ. යන්න. හරිද?